එවගේම ජූණමාසේ විසිවැනිද සියට දෙසිය විසිනමයකින් විදුලි බිල වැඩිවිය යුතුයි කියන පදනවේ තමයි විදුරිි වල වන්ලේ සිටියේ. ත් මාජන පිතා කොමිසම දියලු දත්ත පර්ශීරණය කරලා. අපි දන්නවා විදු වැඩිකිරීමයට සාධාරණ විිනුවිතභාවයකින් යුතු ක්‍රියා මාර්ගක් තමයි ගත් යුතු වෙනන්නේ ්‍ර ස්පර ඒ අනුව මහජන විපවිතා කොමිස්සම අතදිනයේදී හෙටසිටන් බලපාත්වනා පරිදි විදුලිබිල සර හැත්තහැ පහක සාමාන්‍ය අගේකින් වැඩිකනු ලබනවා මතන අපි පාට බයින්නෙ පසි හැතපාක්කිව හම සිරනුව හැතපක් බඩිවා කියලා අපි කිවේ සමස්තයක් වශයෙන් ිය විදුලි ිල සීර හැත්තපාකින් වැඩිකරීමට අවශ්‍ය අවසර අදි ලබා දෙනවා විදුි වල මණ්ඩලට මේ ක්‍රමබේදය මේකට විස්තරන කලින් ක්‍රබේද වන්න කොද ක කියනක් ම පොඩක් පහැදිිරන මජනතාවගේ නැගනීම පි සාමාන්‍යෙන් විදුලි බල පණව සහ මහජන විපකතා පන්තේ විදුවිධාන අනුව විදුලිබිල සංශෝධනයක් සඳහා ලකා විදුරිියල මන්ඩල මින් මහජන උපතා කොමිසුමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතුවෙනවා ඒ යෝජනාවේ යලා දක්ව්ඩෝන විදුරිපිල කොච්චරක් වැඩි වෙනවාද ඒ වැඩිවීමේ ක්‍රමවේදය මොකක්ද ඒ බලපාන කරුණු මොනවාද කියන එක පිළිබඳ සවිස්තරාත්මක විස්තරක් යෝජනාවක් මාහජන උපිතා කොමිසුමට කර්ඩඕන ොම කිව්වා මෙවැනි යෝජනාවක් අපිට ලැබුණේ දෙදස් දාාහතරයෙන් පස්සේ අපි දනල් අන්තිම වර විදුලිපිල වැඩුනේ දෙදස් දාතුනේදී. දශ දාාතරදදි විදුලිබිල්ල සසිියයටරජපාක අඩුුණනා. එම යෝජනාව කොමිසමේ තියන විශේෂතු ව දෙපාතමේන්තුෝකින් අධිනය කරලා තරිු සම්බන්ධෙන් ඊට පස්සේ යෝජනාව අපි මහජනතාවගේ පාරිභෝග්‍යයන්ගේ දැනගැනීම පිණිස ජනකත කරනවා. ක්‍රමවේදය ජනකත කරනවා පත්‍ර අඩිස්මට් දාලක්කුම් කරලා ඊට පස්සේ මේ සඳහා එන යෝජනා චෝදනා අදහස් සියල්ලම අපි සාකච්චාවට භාජනය කරනවා මෙවර මෙම යෝජනාව සඳහා අපිට ලිකිතව ලැබුණා එක්ද තුන්සය විසිහතරක් යෝජනා විද පර්ශ යගෙන් විදුර පුදගලයන්ගෙන් විදුල පිබඳ ඉන්ත්‍රස්ට එකක් තින පුද්ගලයෑන්ගෙන් ඒවගේම කකම්පනස් වල න් වලින් ඒ වගේ හමතනීම අපට එක්දශ තුන්සිි විශ්‍ය තරක් ලබුණ ඒවගේම අප ඊට පස්සේ තියෙනවා මහජන සාකච්ඡාවක් සලුම් පාර්ශවකාරයන් රුවන් අවශ්‍ය පුද්ගලයන්ට කොමිසමට ඇවිල්ලා අපි තියනවා මහජන උපදේශනයක් ඒ අපි තිබ්බා ගිය මාසේ සිහට වද ම ජගේ දී ඒ සඳහා හරිස් තුන්දනිකගේ සහභාගතුවය ලැබුණ මෙ මතන මේවාගේ ක්‍රමවේදයක් ඇතිව බිලක් සංශෝධනය කරන එකම ආයතනය එකම ශේස්ත්‍රය තමයි මහජන පවිතා කොමිෂන් සභාව ඒ අනුවේ ලබුණු එදස් තුන්සසි විසි හතරක යෝජනත් හතරිස්තුනක් වුණු වාචික යෝජනත් සැලකිල්ලටගෙන ඒ සීරුම කාරණ ආවරණය වන පරිදි අපි දැන් විදුලි පෙර සංශෝධනය කරන්නේ යන්නේ ඒ විදුලිපෙර සංශෝධනය තමයි යද අපි හෙට ඉඳම් බලපාවත්න විදිර මහජන්තාවටි දිර්පත් කරන්නේ ඒ මේ ක්‍රමවේදයේදී ගෘහස්ථ අංශයේ ඒකක එකශය විස්සක් දක්වා ඉතා අඩු ප්‍රමාණයක් විදුලි පාවිච්චි කරන ගැන්නේ ඒකක තිහත් හැටත් අනුවත් කියන ඒක ප්‍රමාණයක් පාච්චි කරන අයට සහනාධාරයක් වශයෙන් අප ක්‍රමේද සකස්ල තියන බංතා පපෝටික කැනෙක් විතර කියන්නන් අපි දන්නම අපේ ඉන්නවා පාරිභෝගකයන් මීලියයන හතයිජසමටක් ලක්ස හැත්තටක් ඉන්නවා ඉදිරි පාරිෝජ බෝරිගක ලංකාවේ. ඒ හැත්තටිං ලක්ස හැටහතක්ම ගෘහස්ථ පරිභෝජනය කරන පුද්ගලයෙන් නිවාස ඒවගේම ඊට අමතරව මිලියන එකයි දසම එකක් ලක්ෂය කුළහක ප්‍රමණ ප්‍රමාණයක් තමයි අනිත් ජන්දල් පර්පස් ව්‍යාපාර සුළුපරිමාණ මහපරිමාණ ්‍යපාරවලට අයිති පුද්ගලයන් ඒක තමයි ලක්ෂ හැත්තටක්වෙෙන්නේ මේ ලක්ෂ හැත්ත අටමුත් අපි බැලුවත්ෙම ඒක තිහට වඩ අට.